දෙක සම්බන්ධ වෙන්න පුළුවන් මේ පොත තාමත් ඔයාලා අරගෙන නැත්නම් පුතේ හැකි ඉක්මනින් ආයතන මට්ටමින් අදාළ රිවිෂන් බුක් එක ලබා ගන්න රයිට් කතා අවශ්‍ය නැහැ දැන් අපි කෙරිම වැඩේට යමු පුතේ මේ පොතේ පෙරලා ගන්න පළමු ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස තමයි මම කියන්නේ කෙටි ප්‍රශ්න ටිකට නෙමෙයි දෙක කොටස පෙරලා ගන්න හැමෝම පෙරලා ගන්න රයිට් මම එතනින් අද වැඩ ටික පටන් ගන්නම් මේ ගණන් හදන එකේ අරමුණ තමයි මේ දක්වා අපි ඉගෙනගෙන තියෙන සියලු පාඩම් ටික පොඩ පොඩ හරි නැවත මතක් කර ගැනීම තේරුණාද එතකොට තව අපි මාසයක් දෙකක් ඇතුළත නැවත පාසල් වෙත යනකොට ඔයාලා හොඳ මට්ටමකින් පාසලකට යාව තමයි මූලික අරමුණ වෙන්නේ පළවෙනි වාරේ පාඩම් සියල්ල අමතක වෙච්ච දරුවෝ විදිහට නෙමෙයි ඒ පාඩම් ටිකක් ඔළුවේ තියාගෙන දක්ෂය පිරිසක් විදිහට පාසලට යන එක තමයි පන්තියට එන එක තමයි මේකේ ප්‍රධානම අරමුණ රයිට් හොඳයි අපි වැඩේ පටන් ගමු පේපර් එකේ දෙක කොටසේ පළමු ප්‍රශ්නේ ඔම ලියන්න වෙලාව දෙන නිසා මගෙත් එක්ක තරගෙට කවුරුත් ලියන්න එපා හොඳට අහගෙන බලාගෙන ඉන්න මේ පොත අරගත්ත නැති දරුවෙක් කවුරු හරි ඉන්නවා නම් දැනට පොතක ලියාගෙන මේක ලබාගෙන සතහන කරගෙන සිද්ධ කරා ප්‍රශ්න අංක 1 රෝමල අංක 1 පහෙන් 3 මේ පරස්පරය ලියන්න පහෙන් 3 පරස්පරය පොතේ පරස්පරය කියන්නේ ඔයාල දන්නවනේ මේ කුඩයට මාරු කරාම ලැබෙන එක. ඒක පහෙන් 3 පරස්පරය පොතේ 3න් 5. පහෙන් 3 පරස්පරය 3න් 5. රෝමල අංක 2 1යි 3න් 2 බෙදීම 6න් 5. අගේසයන් රයිට් අපි හොයමු. පොතේ මිශ්‍ර භාගයක් තියෙන ඔයාලට පේනවා ඉස්සලා මිශ්‍ර භාග විසම කරන්න පොතේ එහෙමම ලියනවා. 3 වරක් එක 3යි මේ 2යි 5යි. බෙදීම 6න් 5. भाग संख्या शुरू करान मतक दिया मुलिम मिश्र भाग हेमतिपोला विषम भाग कर सिद्धांत भाग पाला शुरू करना मेन बल शुरू මේදින බෙදන 3ට 3 ගුණ වල 1යි 6ට 3 ගුණ වල 2යි අවසාන ඉතිරි ටික වැඩි කරන්න 1 වරක් 2 2යි 1 වරක් 1 1යි උත්තරේ 2 බෙදීම 1යි පුතේ 2 බෙදීම 1යි කියන්නේ අපි දන්නවා 2යි කියන එක තමයි 2 බෙදීම 1යි කියන උත්තරේ 2 කියන එක තමයි right රෝමිලක අංක 3 ඒකාකාර වේගයෙන් ගමන් කරන වාහනයක් මිනිත්තුවකදී කිලෝමීටර් 43ක් ගමන් කරයි මිනිත්තු 12කදී ගමන් කරන දුරස්සය පුතේ ඒකාකාර වේගයෙන් ගමන් කරන වාහනය එක විනාඩියකට කිලෝමීටර 3 කාලක් කිලෝමීටර 3 කාලක් ගමන් කරනවා ඔව් දෙ දෙවෙනි ගාන අයිපැඩ් කරන්න පුළුවන්ද සර් හොඳයි දෙවෙනි ගාන තියෙන පුතේ භාග සංඛ්‍යාවකින් බෙදන්න බෙදන්න තියෙනකොට ඔයාලට පේනවා මිශ්‍ර භාගයක් තියෙනවා පළවෙනිම කාරණාව භාග සුළු කිරීම යටදී අපිට මිශ්‍ර භාග ලැබුණොත් ඉස්සලාම කරගන්න ඕනේ මිශ්‍ර භාග විෂම භාගය කරගන්න. කොහොමද මේ මිශ්‍ර භාග විෂම භාගය කරන්නේ? කරේ එහෙමම ලියනවා. ළමයට දාන්න මෙයා මෙයාගෙන් වැඩි කරනවා. 3 එකෙන් වැඩි කරාම 3 වරක් එක 3. ඒ එන අගේට උඩ ඉන්න ඉලක්කම එකතු කරනවා. 3යි 2 එකතු කරාම 5යි. ඒක දැම්මොත්. දැන් ඇත්තටම තියෙන්නේ 1යි 3න් 2 කියන භාග සංඛ්‍යාව විෂම භාගයක් කරාම 3න් 5ක් කියන එක තමයි මේ දීවිද. අනේ ඒක විෂම භාගයේ මිශ්‍ර භාගය කරා. දැන් එයාව බෙදන්න තියෙන 6න් 5යි. අපි භාග බෙදන්න ඉගෙන ගන්නකොට මේ පාඩමෙදි මම ඔයාලට උගන්වනවා භාග බෙදන්න ආවට බෙදන්න එපා. බෙදන්න ආවට බෙදන්නේ නැහැ. කොහොමද ඒක කරන්නේ? භාග බෙදීමක් සෙට් වුණොත් පුතේ භාග බෙදීම අපි ගුණ කිරීමක් බවට පත් කරගෙන තමයි ගාන හදන්නේ. කොහොමද බෙදීම ගුණ කිරීම බවට පත් කරන්නේ? කෙලින්ම මේ බෙදීම ලකුණු ගුණ කිරීම ලකුණු බවට ලියනවා. මේ පැත්තේ ඉන්න භාග සංඛ්‍යාව උඩට මාරු කරනවා මේ. හරේ උඩට දානවා ළමයට දානවා. ඉතින් මෙයාගේ පරස්පරය ගන්නවා කියලා අපි ඔකට කියන්නේ. භාග සංඛ්‍යාව පරස්පරය ගන්නවා යටේ ඉන්න එක්කෙනා උඩට දාන උඩේ ඉන්න එක්කෙනා යටට දාන එහෙම දාලා ලියන්න පුළුවන් එතකොට අපිට බෙදීම ලකුණ ගුණ කිරීම ලකුණ බවට පත් දැන් බෙදෙන එක පැත්තක තියලා වැඩි කරමු වැඩි කරද්දී කියන්නේ මම ඔයාලට කරේ ලවේ එකිනෙකා කැපෙන සංඛ්‍යා කියොත් බෙදෙන සංඛ්‍යා කියොත් ඒගොල්ලන් බෙදලා සුළු කරා දැන් මේකේ මේ දෙන්න බෙදෙනවා පහ පහෙන් බෙදෙනවා මේකයි පහ පහෙන් බෙදෙනවා මේකයි මේ දෙන්න බෙදෙනවා
තුනට තුනේ කොටවල් එකයි හයට තුනේ කොටවල් දෙකයි. දවසාන සම්බ සකලමනාවම කැපිල ගියා. ඉතුරු වෙන්නේ මෙතන උඩින් 1 වරක් 2 කියලා. මොකද 1 වරක් 2 2යි උඩට එනවා. යට ඉන්නේ 1 වරක් 1 කියලා. මොකද 1 වරක් 1 1යි යටට. මොකද 2 1 1 බෙදන්න බින් යටට එකක් ආව කියලා අපි සංඛ්‍යාව ඒ හරය ගණන් ගන්නෑ. ඌ අයින් කරලා දාලා කිලිම 2යි කියලා උත්තරේ ගන්න. එහෙනම් මේ භාග සංඛ්‍යාව සුළු කරා උත්තරේ එනවා 2යි. හොඳමයි ඒ භාග සංඛ්‍යාව සුළු කිරීම. ඊළඟට විනාඩියකට කිලෝමීටර් 3 කාලක් ගමන් කරන වාහනයක් විනාඩි 12කදී ගමන් කරන දුර හනක් තියෙනවා. එතන මේ විනාඩියකට යන දුරනේ. එතන විනාඩි 12කදී යන දුර හොයන්නේ කොහොමද? විනාඩියකට යන දුර ඕක නම් විනාඩි 12ක් කියන්නේ මේ වගේ 12 ගුණයක්. එතන විනාඩි 12 ගුණයකින් යන ප්‍රමාණය වැඩි මේක 12ෙන් වැඩි කරනවා. එරවන මේ දින විනාඩියකට යන දුර නම් විනාඩි 12කට යන දුර හැම මේ වගේ 12 ගුණයක්. ඒක 12ෙන් වැඩි කරනවා. දැන් සුරු කරන්න 4ට 4 ගොඩවල් 1යි 12ට 4 ගොඩවල් 3ක් තියෙනවා. පොතේ 3 වරක් 3 9යි කියලා. එහෙනම් මේ වාහනය විනාඩි 12කට ගමන් කරන දුර නම් අපිට අරවා කියන කිලෝමීටර් 9යි. විනාඩි 12කට ගමන් කරන දුර කිලෝමීටර් 9යි කියලා. ඊළඟට ඒකේ රෝමලක් අංක 4 ලණුවක් මීටර් 7හමාරක් දිග ලණුවක් මීටර් 1හමාරක් දිගල කැපිටි කීයක් කපන්න පුළුවන්ද? මීටර් 7හමාරෙන් මීටර් 1හමාරේ කැලේ කීයක් කපන්න පුළුවන්ද? 7හමාරෙන් 1හමාරේ කීයක් කපන්න පුළුවන්ද? බලන්න. මීටර් 7හමාරෙන් මොන බලන්නේ? චුට්ටක් එකේ හදන්න තියෙන්නේ. 7හමාර බෙදන්න 1හමාර. එරණ මීටර් 7හමාරක් දිග කැබැල්ලකින් මීටර් 1හමාරක් දිග කැපිටි කීයක් කපන්න පුළුවන්ද කියන්නේ? හතහමාර බෙදන්න එකහමාර මේ හතහමාර කියන්නේ විශ්ව භාගයක් විෂම කරන් දෙකේ හැමමයි දෙවරක් හත 14යි මේකයි 15යි බෙදීම මේකත් විශ්ව භාගයක් විෂම භාගයක් කරන් දෙකේ හැමමයි දෙවරක් 1 2යි මේකයි 3යි හරි දැන් බෙදන්න තියෙන්නේ ඉගෙනනවද භාග බෙදන්න නෑ නේද ඉස්සරහත් ඉදුණා මේකේදීම භාග බෙදන්නවත් මොකද කරන්න කිව්වේ ඒ බෙදීමේ ලකුණ වැඩි බය නැතුව වැඩි කිරීමේ ලකුණ බවට ලියන්න මේ භාග සංඛ්‍යාව උඩට මාරු කරා ඕනෝ මේ උඩට මාරු කරනවා දැන් සුළු වෙනවා මේ උඩේ ඉන්න දෙකට යටින් ඉන්න දෙක කැපෙනවා මේ 3ට 3 ගුණවල් 1යි 15ට 3 ගුණවල් 5යි කියලා ඉන්නේ උන් ඔක්කොම ටික කැපෙන ගියා අවසානයේ මුත වලට පේනවා ඉතුරු වෙන්නේ මේ 5 විතරයි ඔන්න උත්තරේ මට එනවා 5යි ඒකේ තේරුම මීටර් 7හමාරක් දිග ලණුවකින් මේ මීටර් 1හමාර යනු කෑලි කීයක් කපන්න පුළුවන්ද 5ක් කපන්න කීයක් කපන්න පුළුවන්ද මේ පැබිලි 5ක් කපන්න දැකද ඒක හොයපු විදිය 7හමාර බෙදුවා 2හමාරේ දෙන්නම මිශ්‍ර භාග විෂම භාග කරා භාග බෙදන්නවට බෙදන්නේ නැහැ බෙදීම ගුණ කිරීම බවටපත් කරා ඒතර ගුණ කරනකොට උඩයි යටයි කැපෙනේවා ඉන්නවා කපලා සුළු කරා කැපෙනවා කියන එක අදහස් කරන්න පුතේ බෙදෙනවා කියන එක තමයි ඒ කැපුවා කියන්නේ බෙදෙනවා කියන එක 5ට 5 ගොඩවල් 1යි යට ඉන්න සෝරි 3ට 3 ගොඩවල් කැපුණේ 2ට 2 ගොඩවල් 1යි 2ට 2 ගොඩවල් 1යි 3ට 3 ගොඩවල් 1යි 15ට 3 ගොඩවල් 5යි කියන්නේ. ඒතර ඉතුරු වෙන්නේ මේ 5 විතරයි. කෙලින් උත්තරේ නෝ 5. ඊළඟට පේපර් එකකින් දෙවෙනි ප්‍රශ්නේ මම ලියන්න වෙලාව දෙන්නම් දැන් බලාගෙන ඉන්න විතරක් කරන්න ඔයාලා. රූපේ දැක්වෙන ඍජු කෝණාශ්‍රාකාර කොටසකින් හා ත්‍රිකෝණයකින් සමන්විත පහළ වූ. මෙන්න අදාළ පහළ වූ. බලන් ඉන්න මම විස්තර කරන එක මෙයට මෙයා සමානයි 8.5 සෙන්ටිමීටර් 15 සෙන්ටිමීටර් 6 සෙන්ටිමීටර් එම තහඩුවේ පරිමිතිය කියන්නේ පුතේ පරිමිතිය කියන්නේ වටේ දිගනේ හරි අපි හොයමු මෙතනලා මෙතනට 6යි එකතු කිරීම මෙතනලා මෙතනට 15යි එකතු කිරීම මෙතනලා මෙතනට 8.5යි එකතු කිරීම පුතේ මේ දෙක කියන්නේ දීලා නැහැ මේ දිග මෙතන දිගට සමානයි බලන් ඉන්න මේ දිග මෙතන දිගට සමානයි එතන දිග මෙතන දිගට සමානයි එතන මෙයා 6 නම් මෙතන 6යි එයා 6 නම් මෙතන 6යි එතන හරි නේද මේ දිග 6යි කියන්නේ එකතු කිරීම මෙතනලා මෙතනට දිග දීලා නැහැනේ පුතේ මේ දිග උඩේ ඉන්න දිගට සමානයි කියන්නේ 5 ඔන්න පරිවිදි හරි 6 එකතු කිරීම 15 එකතු කිරීම 8.5 එකතු කිරීම 6 එකතු කිරීම 5 වටේ දිගෙන් පරිමිතිය කියන්නේ මැද ඒවා එකතු කරන්න ඕනේ නෑ 6යි 15යි 21යි 21යි 6යි 27යි
විසිහතයි පළවයි ඍජුකෝණ ආශ්‍රයක ඵලය අහන්න. මොකද මේදී ඍජුකෝණ ආශ්‍රය එයාගේ වර්ග ඵලය අහනවා. කොහොමද ඍජුකෝණ ආශ්‍රය වර්ග ඵලය? ඍජුකෝණ ආශ්‍රය වර්ග ඵලය ගන්න දිග වැඩි කිරීම. ඉතින් මේ ඍජුකෝණ ආශ්‍රය දිග 15යි. වැඩි කිරීම පළල 6යි. උදේ 15 6 90යි. වර්ග සෙන්ටිමීටර 90යි. දැන් මේ ඍජුකෝණ ආශ්‍රය වර්ග ඵලය වර්ග සෙන්ටිමීටර 90. අමාරු නෑ. හරිම සරලයි. වර්ග සෙන්ටිමීටර 90යි. ඊට පස්සේ තහඩුවේ මුළු වර්ග ඵලය ගන්න. උදේ තහඩුවේ මුළු වර්ග ඵලය ගන්නවා වලට පේනවා. මේක හැඩතල දෙකක් කියන එක. හැඩතල දෙකයි. එකක් ඍජුකෝණාශ්‍රය අනිත් එක ත්‍රිකෝණ. ඍජුකෝණාශ්‍රය වර්ගඵලය 90යි කියලා හොයාගත්ත. ත්‍රිකෝණ වර්ගඵලය අපි තාම හොයාගත්තේ නැහැ නේ. එහෙනම් ඉස්සල්ලාම හොයන්න ඕනේ යා. ත්‍රිකෝණයි. ත්‍රිකෝණේ වර්ගඵලය. අවුරුදු ලියන්න එපා. සමාන. කොහොම ත්‍රිකෝණේ වර්ගඵලය ගන්න? ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස බෙදීම දෙක. එතන මේ ත්‍රිකෝණේ ආධාරකයේ 6යි. වැඩි කිරීමේ ලම්බ උස 6යි. බෙදන්න දෙකයි. උදේ සුරු කරමු 6 2ට 2 ගොඩවල් 1යි 6ට 2වත් 3යි 3 වරක් 6 18යි මම හිතනවා පුතේ ඔයාලට තේරෙනවා කියලා වර්ග සෙන්ටිමීටර 18 ආපුදි එහෙනම් ත්‍රිකෝණ වර්ගඵලය 18යි ඍජුකෝණාශ්‍රය වර්ගඵලය 90යි දැන් මට පුළුවන් මුළු වර්ගඵලය වෙන්න මුළු වර්ගඵලය කොහමද මුළු වර්ගඵලය වෙන්නේ ඍජුකෝණාශ්‍රය වර්ගඵලය 90ට මම එකතු කරනවා ත්‍රිකෝණ වර්ගඵලය 18 වර්ගඵලය මේ ත්‍රිකෝණයක පුතේ මෙන්න මෙයාව තමයි ආධාරකයේ විදිහට සලකන්නේ. මෙයා තමයි යාගේ ලම්බෝසී විදිහට සලකන්නේ. ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න නම් අපි යාගේ ආධාරකයේ ලම්බෝසින් වැඩි කරලා දෙකෙන් බෙදන්න ඕනේ. ඒත් මම මේ කියන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. යාගේ ආධාරකයේ වැඩි කර යාගේ ලම්බෝසී බෙදනවා දෙකෙන් කියලා නේද? ඒත් මේ ත්‍රිකෝණයේ ආධාරකයේ දිගත් 6යි වැඩි කිරීම යාගේ ලම්බෝසත් 6යි බෙදනවා දෙකෙන්. ඔයාලට ඕනනම් පුළුවන් 6 6 න් වැඩි කරන්න. වර්ගඵලය 18යි ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය 90යි දෙන්නගේ වර්ගඵලය වෙන 90යි 18 එකතු කරාම 108 මුළු රූපේ වර්ගඵලය 108 මම හිතනවා තේරුණා ඇති කියලා ඈ ප්‍රමිලක අංක 4 මෙම තහඩුවේ දෙපැත්තේම තීන් තාලයක කිරීමට තීරණය කරයි වර්ග මිලි ලීටර් 50ක තීන්ත බින්න එකක් මේකින් වර්ග සෙන්ටිමීටර් 100ක ප්‍රමාණයක් තීන් තාලයක හැක එම තහඩුවේ තීන් තාලය කියන්නේ තීන්තින් කීයක් මිලදී ගත යුතුද පුතේ බලන්නකො දැන් දෙපැත්තේම ගානවලුනේ මේක දෙපැත්තම ගානවලු දැන් මම මේ හෙව්වේ එක පැත්තක විතරයි ඈ එතකොට දෙපැත්තේ වර්ගඵලය කීයක් වෙන්නේ කවුරු ඉන්නවද දඩ කිරි කියලා බලන්න දෙපැත්තේ වර්ගඵලය කීයක් වෙයි එක පැත්තක වර්ගඵලය තමයි තියෙන්නේ ඔය තහඩුවක් තහඩුවේ දෙපැත්තම තින්ත ගානවලු හිතලා කියන බලන්න එක්කනේ දෙපැත්තේ වර්ගඵලය කීයද 218යි වර්ග අන්න හරි දැන් එක පැත්තක වර්ගඵලයනේ පුතේ 108 දෙපැත්තම තියනවා කියන්නේ. ඒතර දෙපැත්තේම වර්ගඵලය ඔය වගේ දෙගුණයක් වෙනවානේ. එක පැත්තක වර්ගඵලය පැහැදිලි 108 නම් මේ පැත්තේ 108 නම් දෙපැත්තේම වර්ගඵලය 108 ඒවා දෙකක්. ඒතර 216 නේ. වර්ග සෙන්ටිමීටර 216. එතකොට මිලිලීටර 50 තීන්ත ලීටර මිලිලීටර 50 තීන්ත කුප්පියකින් ගන්න පුළුවන් මිලිලීටර 100යි. වර්ග සෙන්ටිමීටර 100යි නේ. හරි. ඒ කියන්නේ එක තීන්ත කුප්පියක් ගෙනාවොත් 100ක් තීන්ත ගත හැකියි. දෙකක් ගෙනාවොත් 200ක් ගත හැකියි. 216ක් ගන්න දින තව 16ක් ඉතුරු වෙයි. ඉතුරු 16 නොගා ඉන්න බෑනේ. මොකද කරන්නේ? තව තීන්ත කුප්පියක් ගන්න වෙනවා. එහෙනම් මේ 90 තීන්ත කුප්පි 3ක් ගන්න ඕනේ. තීන්ත
කුප්පි 3ක් ඊට කුප්පි 3ක් අවශ්‍යයි ඊට කුප්පි 3ක් අවශ්‍ය වෙයි හරි මේ කතන්දරේ තීන්දරින් එකක් රුපියල් 300ක දහඩුවේ තීන්දාලා අපි කිරිබට වැය වෙන මුදල කීයද කියලා අහනවා එතකොට තේරෙනවානේ තීන්ද කුප්පියක් 300 නම් ඊට කුප්පි 3ක් ගත්තොත් එහෙම රුපියල් 900ක් වැය වෙනවා මේක තීන්ද ගන්න රුපියල් කීයද 900ක මුදල වැය වෙනවා පුතේ මේක තීන්දාලා අපි කිරීම සරලයි රයිට් ඔන්න මම අපේ පේපර් බුක් එකේ පළවෙනි ප්‍රශ්නයට සහ දෙවෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුරු ටික තමයි මේ විදිහට විස්තර කරගෙන ගියේ දැන් තියෙන ඔයාලට ලියන්න දෙන වාරය දැන් ලියා ගන්න ලස්සනට ලියා ගන්න රිවිෂන් එකට වෙනම පොතක් තියා ගන්නවා නම් මම වඩා සතුටුයි එහෙම බැරි නම් ඉතින් ওই පොතේම රිවිෂන් එක කියලා ලියලා උත්තර ටික ලියා ගන්න පේපර් පොතේ හතරවෙනි ගැටලුව ඊළඟට යන්න සර් බෝඩ් එකේ අන්තිම ටික පේන්නේ නැහැ සර් ඔය B කියලා තියෙන එක. ඔය ටිකද? තම යටම ටික සර්. අයගේ පේන චුට්ට තමයි තියෙන්නේ. තව මොකුත් නැහැ ඒකේ ලියන. මේ ටික ලියාගත්තනේ. ඔව් සර්. ලියාගන්න බැරුණා බයිල් එකක් පුතේ මම මේකේ වීඩියෝ එක දානවානේ. බලලා හරි ලියාගන්න ඈ. अनुपूरक ඒ කෝණ දෙකේ එකතු 180ක් වෙනවා. ඒ වගේ කෝණ වලට පරිපූරක කියනවා. දැන් මේක අහන්නේ 75 කියලා කෝණේ අනුපූරකයේ කීයද පරිපූරකයේ. ඒ කියන්නේ 75 90 වෙන කීයක් මදිද? 75 180 වෙන කීයක් මදිද? ඒක තමයි අහන්නේ. අහලා බලන්න. අංක 75 අනුපූරකයේ ඉස්සලා බලන්න. අනුපූරකයේ 90යි 75 අඩු කරන්න පුළුවන්. අනුවෙන් 75 අඩු කරා මට එනවා අංශක 15යි කියලා. ඔන්න. එහෙනම් 75 අනුපූරකේ 15. අංශක 15. පරිපූරකේ. පරිපූරකේ වෙන්නේ 180 වෙන කීයක් මැදිද කියලා වෙන්නේ 180 වෙන 75 අඩු. අඩු කරා මට එනවා 105යි. එහෙනම් 75 අනුපූරකේ 15යි 75 පරිපූරකේ 105යි. ඊළඟට B දීර්ඝ රූපසටහන උපයෝගී කරගෙන පහත ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. රයිට්. මෙන්න රූපසටහන පුතේ. මෙතන x 50යි y 40යි. මෙතන 100යි අංශක. රයිට්. a b C सह D හොඳයි AB AB ADB ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතු සඳහා x අඩංගු සමීකරණයක් මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන සඳහා x අඩංගු සමීකරණයක් පුතේ ඔයාලා දන්නවා ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු කිරීම 180යි නේද එහෙනම් මම කියනවා මෙතන x එකතු කිරීම 40 එකතු කිරීම 100 අංශක 50 උන අභ්‍යන්තර කෝණ තුන මේ තුනේ එකතු පුතේ සමාන 180. ඒවල දන්න දෙයක් අපි ඉගෙන ගත්තා. ආද මේ ඉගෙන ගත්ත බලන්න ඉවර. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 180ක් වෙනවා. එහෙනම් මෙයා x මෙයා 40 මෙයා 50. මෙන්න මේ තුන දෙනාගේ එකතු 180. හරිද? රයිට්. එතකොට සමීකරණයක් ලිව්වා හරි. ඒ ඇසුරෙන් x ගේ අගය සොයන්න කියලා දැන් ඊළඟට කියනවා. දැන් මේකෙන් x ගේ අගය වැලු ඊළඟට. දැන් මේක සුළු කරොත් එහෙම මට එනවා x එකතු කිරීම 90යි 40යි 50යි 90යි සමාන 180යි හරිද දැන් x කියන්නේ වෙන මොකද කරන්න ඕනේ මේ එකතු කිරීම 90 මෙතනින් අයින් කරන්න එපා එතන මෙතනින් අයින් කරන්න මේ පැත්තෙන් 90ක් අඩු කරනවා එන පුතේ එහා පැත්තටත් ඒ දේම කරන්න එහා පැත්තටත් 90ක් අඩු කරනවා
දැන් 90ට 90 කැපෙනවා ඔන්න x ගේ උත්තරේ වටේනවා x සමානයි 180 වෙන 90ක් ගියාම අංශක 8 හරි නේද ඔන්න x ගේ උත්තරේ ලබා ගත්තම අංශක 90යි කියන සමීකරණය විසඳනවා right හොඳයි ඊළඟට ප්‍රවේලකම් අංක 3 මේක කියන්නේ ABD සහ ADB කෝණ යුගල හඳුනන නම් A B D මෙයා සහ A B B A B B මෙන්න මේ කෝණ දෙකට කියන නමක් මොකක්ද කියලා. ඉතින් මේ බලන්නකො මෙයා 50යි මෙයා 40යි 50යි 40යි එකතු කරාම අංශක 90 වෙනවා නේද? 50යි 40යි එකතු කරාම අංශක 90යි. කිසියම් කෝණ දෙකක් කියලා පටන් ගත්තෙම කිසියම් කෝණ දෙකක් තියෙනවා. ඒ දෙක එකතු කරාම 90ක් වෙනවා නම් ඒවට කියන මොන පූරක කියලා? අනුපූරක කෝණ. එනම් මෙන්න මෙතන තියෙන මේ කෝණයටයි කියන විශේෂණමක් තමයි අනුපූරක කෝණ. අනුපූරක කෝණ කියලා අපි හඳුන්වනවා. අනුපූරක කෝණ. right. ප්‍රවේලකාංක 4 හේතු දක්වමින් y යගේ හොයන්න. හේතු දක්වමින් y යගේ. අනේ හරි ලේසියිනේ. මෙන්න සරල රේඛාවක්. බල ගන්න සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණයන්ගේ එකතු 180යි නේ. එනම් මම ලියනවා y එකතු කිරීම 50 අංශක එකතු කිරීම 100 මෙන්න මේ තුන් දෙනාගේ එකතුව තමයි මේ තියෙන්නේ පුතේ අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ 180කට අනිවාර්යයෙන්ම සමාන වෙන්න 180 ඒකට හේතුව සරල රේඛාවක් මත බද්ධ කෝණ අපි දන්නවා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව පුතේ 180 දැන් මම මේක සුළු කරනවා නේනවා y එකතු කිරීම 50යි 100යි 150යි සමානයි 180යි දැන් y ගේ අගය ගන්න 180 වෙන 150ක් මම අඩු කරනවා එතකොට y ගේ අගය එනවා අංශක 30යි කියද y ගේ අගය අංශක 30යි ඔන්න ඔහොමයි හතරවෙනි ප්‍රශ්නයට අදාළ උත්තර ටික පුතේ ලැබෙන්නේ කරුණා නේද හයි මම එහෙමම පටන් ගන්නවා පස්වෙනි ප්‍රශ්නයත් මෙතනයි අංක පහ බලන්න එක් පාර්සලයක ස්කන්ධයේ සිම්පල් x ray එවැනි පාර්සල් පහක් පෙට්ටියක අසුර ආයත එම පෙට්ටියේ කිලෝග්‍රෑම් 2කින් ස්කන්ධයේ යු කිරි පැකට් එකක්ද ඇත මුළු පෙට්ටියේ ස්කන්ධයේ මුළු බර කිලෝ 17 කි තේරෙනවද මෙන්න මෙහෙමයි ඔය කියන්නේ මෙන්න මෙහෙම පාර්සලයක් තියනවලු පෙට්ටිය මේකේ බර x2 මේකේ බර කීයද x2 ඔය වගේ පෙට්ටි පහක් අසුරා තියනවලු එක් පාර්සලයක ස්කන්ධනේ තියෙන පාර්සලයක් මේ පාර්සලයේ ස්කන්ධයේ x2 එවැනි පාර්සල් පහක් පෙට්ටියක අසුරා ඇත දැන් මේ කියන්නේ පෙට්ටිය කියලා හදන්න බොන්න ඔය පෙට්ටිය තමයි මේ පාර්සල් පහම තියෙන්නේ හරි එකක් x බැගින් වල මේ තියෙන පාර්සලයක් මෙහෙම ගමුකෝ එකක් x බැගින් වල මොන පාර්සලිය හරි එකක් x බැගින් වල පාර්සල් පහක් එකක ස්කන්ධයේ x බැගින් වල පාර්සල් පහක් පෙට්ටියක් ඇතුලේ තියෙනවා හරිද ඊට අමතරව එම පෙට්ටියේ කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයෙන් කිරි පැකට් එකක්ද තියෙනවා ආ මේකේ කිරි පැකට් එකක් තියෙනවා මේකේ කිරි පැකට් එකකුත් තියෙනවා හරි ඔන්න කිරි පැකට් එක මේ කිරි පැකට් එකේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි කිරි පැකට් එකේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි හරිද කොහොම හරි මේ සියල්ල අන්තර්ගත වෙන මේ මුළු සියලුම ස්කන්ධය කියන්නේ මේ පාර්සල් පහස කිරි පැකට් එකේ කියන මුළු පෙට්ටියේ මේ ස්කන්ධය කිලෝ 17යි කිලෝග්‍රෑම් 17යි ලෝක තමයි විස්තරේ හරිද x එක පාර්සලයක ස්කන්ධය x බැගින් වන පාර්සල් පහක් සහ කිලෝ දෙකක් වන කිරි පෙට්ටි පැකට් එකක් පෙට්ටියක් ඇතුලේ තියෙනවා මේ මුළු පෙට්ටියේ මේ ස්කන්ධය කිලෝ 17යි ඔන්න විස්තරේ හරි A පාර්සල් පහේ ස්කන්ධේ VJ ප්‍රකාශනයකින් දක්වන්නේ කොහොමද ඒක දක්වන්නේ එක පාර්සලයක ස්කන්ධේ x නම් පාර්සල් පහක ස්කන්ධේ කියද පුතේ 5x ඒක ඕනම මොඩේකට තේරෙන්නේ නෑ හරිම ලේසි පෙට්ටියේ මුළු ස්කන්ධය සඳහා VJ ප්‍රකාශනයක් කියන්නේ එතන පෙට්ටියේ මුළු ස්කන්ධය කියන්නේ මොකද්ද මෙන්න මේ පාර්සල් පහේ ස්කන්ධයේ 5x එකතු කරන්න ඕනේ තව කිලෝග්‍රෑම් දෙකක් නේද එහෙම නේද එන්න ඕනේ කිලෝග්‍රෑම් ටික දැම්මෙන් නැත්නම් ප්‍රශ්නයක් නෑ දැනට ඔන්න දිනවා මේ ඔන්න දිනවා මේ සමස්ත පෙට්ටියේ ස්කන්ධයයි මේ පාර්සල් පහේ ස්කන්ධයයි
මේ පිරිපිටි පැකට් එකේ ස්කන්ධය දෙකම එකතු කරන්න එපා මුළු මේ සමස්ත පෙට්ටියේම ස්කන්ධය ගන්න. එතකොට පාර්සල් 5 ස්කන්ධය 5x පිරිපිටි පැකට් එකේ ස්කන්ධය 2යි. එහෙනම් මේ සමස්ත පෙට්ටියේම ස්කන්ධය 5x එකතු කිරීම දෙක බවට පත් වෙනවා. ඊළඟට ඉහළ වරහන් අනිවාර්යයිද? ලැබුද? වරහන් අනිවාර්යයිද? ඔව් වරහනක් මේකට දැන් දැන් මේ නැතයි කියලා ප්‍රශ්නයක් නේ. ඒවල අපි සාමාන්‍යයෙන් දාන නීති රීති කියලා දෙකක් තියෙනවා. නීතියක් නෑ හැබැයි රීතියක් තියෙනවා අපි ඒක සාමාන්‍ය දානවා කියන්නේ. හරි? ඉහත තොරතුරු ඇසුරෙන් x ඇතුළත් සමීකරණයක් ගොඩනගන්න. හරි. දැන් සමීකරණේ ගොඩනගන්න ඕනේ. ඒක ගොඩනගන්න තමයි උදව් කරන්නේ මෙතන එක. අපිට කියනවා මේ සම්පූර්ණ පෙට්ටියම ස්කන්ධය කිලෝ 17කට සමානයි. ඒතර මේ තියෙන්නේ 5x එකතු කිරීම දෙක කියන්නේ පෙට්ටියේ ස්කන්ධය. ඕක තමයි සමාන වෙන්නේ 17. දැන් එතන වරහන දෙන්නේ නැහැ මම. මොකද ඒක සමීකරණයක් නෙතන දාන්න එහෙම විශේෂ අවස්ථාවක්. දැක්කද? ඔන්න සමීකරණය. එයි 5x එකතු කිරීම දෙක කියන්නේ මේ පෙට්ටියේ ස්කන්ධය. අපිට කියන මේ පෙට්ටියේ ස්කන්ධය 17ක්. ඒතර මේ තියෙන 5x දාන දෙක කියන පෙට්ටියේ ස්කන්ධය මම සමාන කරනවා කියන්නේ 17ක. ඔන්න තියෙනවා සමීකරණය. මේක තමයි බලාපොරොත්තු වෙන සමීකරණය. ඊළඟට x යගේ සයන්න රෝමලක අංක 4 කියනවා මේ සමීකරණය විසඳලා x හොයන්න කියලා. මොකක්ද සමීකරණය 5x එකතු කිරීම දෙක සමානයි 17ක් අපි මේවා විසඳුවා කොහොමද විසඳන්නේ ඉස්සල්ලා එකතු කිරීම දෙක මෙතනින් අයින් කරන්න මේ පැත්තෙන් දෙකක් අඩු කරන්න එහෙනම් එහා පැත්තට තේ දීම කරන්න එහා පැත්තම දෙකක් අඩු කරන්න එකතු කිරීම දෙක අඩු කිරීම දෙක කැපෙනවා දැන් මට එනවා 5x සමානයි 17න් දෙකක් අඩු කරාම 15 දැන් x හොයා ගන්න 5 අයින් කරන්න මේ පැත්ත 5න් බෙදනවා එහා පැත්තත් 5න් බෙදනවා පහට පහ ඉවත් වෙනවා ඕන x උත්තරේනවා x සමානයි 15 පහෙන් බෙදුවාම උත්තරේ සමීකරණේ විසඳුණා x කියන්නේ උත්තරය ආවා 3යි එයාගේ යගේ හොයන්න කියන්නේ ඕන්න පුතේ x යගේ ආවමට 3යි ඒකේ b කොටසත් බලා ගන්න නැවත තව සමීකරණයක් දෙක වතාවක් 5x අඩු කිරීම 6 වරහන වැරුවා එකතු කිරීම 5 සමානයි 1යි මේ සමීකරණ විසඳන විදිහ හොඳට බලා ගන්න. වරහන් සහිත සමීකරණයක් පුතේ ඇවිල්ලා තියෙන්නේ. වරහන් සහිත සමීකරණ විසඳන විදිහ බලා ගන්න. ඉස්සල්ලාම වරහන තියෙන කෙනාගේ වරහන අයින් කරා. දැන් මේ මෙයාටනේ වරහනක් දාලා තියෙන්නේ. ඒතර මතක තියාගන්න මේ වරහන අයින් කරනකොට කරන්න තියෙන්නේ වරහනට එළියෙන් ඉන්න සංඛ්‍යාවෙන් වරහන ඇතුලේ ඉන්න හැම පදයක්ම වැඩි කරන්න. ඒ කියන්නේ වරහන්ට එළියෙන් දෙකෙන් ඒ දෙකෙන් මෙයාවත් වැඩි කරන්න. මේ වරහන්ට ඉන්න එළියෙන් දෙකෙන් මෙයාවත් වැඩි කරන්න. වරහන් දෙලීන සංඛ්‍යාවේ වරහන් තුළ තියෙන සියලුම පද වැඩි කරන්න ඕනේ. ඒතරුදී මේ දෙකෙන් 5 වැඩි කරන් 2වරක් 5 10x අඩු කිරීම. මේ දෙකෙන් 6 වැඩි කරන් 2වරක් 6 12. එකතු කිරීම 5 සමානයි 1යි. දැන් මේක සුළු කරන් දැන් එනවා 10x අඩු කිරීම 12 එකතු කිරීම 5 කොහොමද සුළු කරන්නේ? සදිශ සංඛ්‍යාව මතක් කරගන්න ඕනේ. දෙන්නගේ ලකුණු අසමාන. එහෙනම් මොකද කරන්නේ? විශාල එක්කෙනාගෙන් කුඩා එක්කෙනා අඩු කරලා විශාල එක්කෙනාගේ ලකුණු දාන්න. 12න් 5ක් අඩු කරාම 7යි. විශාල එක්කෙනාගේ ලකුණු පුතේ 0. සමානයි 1යි. නිරුණානේ දෙන්නගේ ලකුණු අසමානයි. විශාල එක්කෙනාගෙන් කුඩා එක්කෙනා අඩු කරලා විශාල එක්කෙනාගේ ලකුණු දාන්න. පේනවනේ මෙතන ලොකු එක්කෙනා 12 පොඩි එක්කෙනා 5. 12න් 5ක් අඩු කරාම 7යි. ලොකු එක්කෙනාගේ ලකුණු 0 ඉඳ මෙතන 3. දැන් මේක විසඳන්නනේ කරන්න දෙන්නේ. සමීකරණයක් විසඳනවා කියන්නේ පුතේ හැමදෙස්සෙම මේ x යගේ හොයාගන්න. x මේ පැත්තේ තනි කරගන්න එපේ x මෙතන තනි කරගන්න තියෙන ලොකුම බාධාව තමයි මේ අඩු කිරීම හත මුව මෙතනින් අයින් කරගන්න ඕනේ කොහොමද මතකයිනේ කරන්න ඕන දෙයිනේ 10x අඩු කිරීම හත මෙතනින් අයින් කරලා දාන්න මේ පැත්තට හතක් එකතු කර මේ පැත්තට හතක් එකතු කරොත් එහා පැත්තට තේ දියම කරන්න එහා පැත්තට හතක් එකතු ඔන්න දැන් අඩු කිරීම හතට එකතු කිරීම හත කැපෙන ගිහිල්ලා මට උත්තරයක් එනවා දැන් 10x සමානයි 7 1යි 7 දැන් x යන 10 අයින් කරන්න එපේ 10 අයින් කරන්නේ මොකද්ද කරන්නේ පුරුදුයි වාර මේ 10 අයින් කරන්නේ මේ පැත්ත බෙදනවා 10 එනහැ පැත්ත බෙදනවා 10 10ට 10 කැපෙනවා x සමානයි 8 10 බෙදන්න උත්තරේ බිදුවේ දශමක උත්තරේ බිදුවේ දශම 8යි කියලා මතක ඔන්න කොහොමයි පුතේ පේපර් එකේ 4 වෙනි ගාන සහ 5 වෙනි ගානට අදාළ පිළිතුරු ටික අපිට ලැබෙන්නේ රයිට් 4 සහ 5 දැන් ලස්සනට ලියා ගන්න පුතේ ඒ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න. 4 වෙනි සහ 5 වෙනි ගන්න දෙකට උත්තර දෙන්න. පටන් ගන්න.
ඊළඟට 7 වෙනි ගැටලුවටයි යන්නේ හේතුව 6 ප්‍රතිශතනේ අපි තාම මේ දෙක කරන්න තියෙනවා අනුපාතය ප්‍රතිශතයි කියන නිසා ඒක අර පොඩ්ඩක් කියලා මේ පාඩම කරනකොට මම මේ කරන්නම් තරම වර්ගණ යනවා 7 වෙනි ප්‍රශ්නේ සංඛ්‍යා රටක් प्रश्न अंक हतिया पद देखा पद देखा विनसे किए නම් මේ දෙන්න අරගෙන අපි පසපදෙන් පෙරපදේ අඩු කරලා පෙන්නමු උත්තරේ 7යි කියලා ඕනේ කෙකුට තේරෙනවා 7 හතර යන්න කියලා. රටම හදලාම ඔප්පු කරලාම පෙන්නමු. සාධාරණ පදේශයන්. සාධාරණ පදේශයන් මතකද? පළවෙන පදය. කොහොමද 7තර චක්‍රයේ පළවෙනි පදේ 7තරක් 1 7යි. දෙවන පදය. අපේ ගුණාකාර වල දෙවෙනි පදේ 7තරක් 2 14යි. තුන්වන පදය. අතේ ගුණාකාර වල තුන්වෙනි පදයේ පුතේ 7 3 21යි එහෙනම් මේකේ සාධාරණ පදේ කියන්නේ අපි n වන පදයට පුතේ n වන පදය කොහොමද එන්නේ 7 1 ඒ කියන්නේ 7යි එන්නේ හරි මේසි 7 ගුණාකාර සාධාරණ පදේ 7යි ඒ ඇසුරෙන් 25 වන පදයේ 175 බව පෙන්වනවා නම් මේකේ 25 වෙනි පදේ වෙන සාධාරණ පදේ 7යි එන්නේ එන් තියෙන තැනට පුතේ ආදේශ කරන්නේ 25 කේ. එතකොට එනවා 7තරක් 25. 7තරක් 25 වැඩි කරලා බලන්න 175යි කියලා හරියටම හරි. හරිම ලේසි පුතේ ඒක. B කොටස A අගේ 3යි B අගේ ඍණ 2යි නම්. මෙන්න මෙයාගේ උත්තරය අහනවා. 2යි A දෙවෙනි බලයේ B. මම මේක විහිදවන්නම් පොඩ්ඩක්. 2 ගුණ කිරීම A දෙවෙනි බලයේ කියන්නේ ඒක වැඩි කිරීම a වැඩි කිරීම b දැන් ආදේශ කරමු 2 ගුණ කිරීම a වෙනුවට 3යි ගුණ කිරීම a වෙනුවට 3යි ගුණ කිරීම b වෙනුවට ඍණ 2යි වැඩි කරමු 2 3 6යි 6 3 18යි 18 2 36යි හැබැයි ඍණ ලකුණක් අගට තියෙන හින්දා ඍණ බවට පත් වෙනවා එකතර ඉන්න ලකුණක් තිබ්බානේ ඒ හින්දා ඉන්න තව ඉන්න ලකුණක් තිබ්බනම් ඉන්නේ නැහැ දාන වෙනවා හැබැයි මෙතන මේ ඉන්න ලකුණ විතරනේ තියෙන්නේ ඔන්න තියනවා කොහොමයි 7 වෙනි ප්‍රශ්නයට අදාළ උත්තර ටිකෙන්නේ අපේ සංඛ්‍යා රටා පාඩමේ හරි පුතේ ඉක්මනින් ලියා ගන්න ඒ ටික ලස්සනට ලියා ගන්න ඒක දැන් අපි කෙටි ප්‍රශ්න වලට යමු ඉක්මනින් ලියා ගන්න. ඉවරෙච්ච ගමන් කියන්න මට ඉවරයි කියලා. ඉවරයි සර්
ඉවරයි සර්. හරි හොඳයි. අපි දැන් ඊළඟට පුතේ අපේ පේපර් එකේ කෙටි ප්‍රශ්න 20ට යමු. හරිද? ඒකත් මම ලියා ගන්න වෙලාව දෙන්නම්. හැබැයි මම හැදුවට පස්සේ. අරකට ලියන්න එපා. හරි මෙන්න ප්‍රශ්න අංක 1 හරි බලන් ඉන්නකෝ පහ ඍණ ඍණ 4 සුළු කිරීම සඳහා පහ සඳහා නිස්සන් සම්පූර්ණ කර ආගේශයන් අපි මේකට කියන්නේ ආකල ප්‍රතිලෝමය කියලාද ඔව් නේද ආකල ප්‍රතිලෝමය මතකද අපි ගණන් හදුවා අපර මේක මට ලියන්න පුළුවන් පහ ඍණය ඍණය එකලංගෙ හිටියොත් ඔයාලා දන්නවා ධනයි ධනයි විදියට ලියාගෙන ගාන හදන්න කරනවා ඔයාලා පුතල්ලා. ඒතර 5යි 4යි එකතු කරාම උත්තරේ 9යි. ධන 9 කියලා ලිව්වත් 1යි, 1 9යි කියලා ලිව්වත් 1යි ප්‍රශ්නයක්. ඒ මතකද සත්‍ය සංඛ්‍යා සුළු කිරීමේදී ආකල්ප ප්‍රතිලෝමය කියලා ගන්න. ඍණය ඍණය හිටියොත් එහෙම අපි ඕක ධනයි ධනයි විදියට ලියන. ඍණයි ධනයි හිටියොත් ওই දෙක මාරු කරලා ලියන. අපි කවදාවත් අඩු කරන්න තිබ්බට අඩු කරන්නේ නැහැ අඩු කිරීමක් එකතු කිරීමක් පත් කරලා තමයි සුළු කරන්නේ. ඔක තමයි උතන තියෙන හිස්තන් දෙකක් විදිහට මෙතනයි මෙතනයි හිස්තන් දෙකක් තියෙන ඔන්න ඔබයි දෙවෙනි ප්‍රශ්නය විසඳන්න 2x එකතු කිරීම 3 සමානයි 7යි ඔන්න බලන්න විසඳන්න ඉස්සල්ලාම එකතු කිරීම 3 මම මෙතනින් අයින් කරා මේ පැත්තෙන් 3ක් අඩු කරා එන යහා පැත්තට තේ දේම කරන්නේ යහා පැත්තට 3ක් අඩු කරා එකතු කිරීම 3ට අඩු කිරීම 3 කැපෙනවා දැන් එනවා පුතේ 2x යගේ සමානයි 7 3ක් අඩු කරාම 4යි දැන් x යන්නේ මේ දෙක අයින් කරන්න ඕනේ. තමයි මේ පැත්ත බෙදනවා දෙකෙන්, එහා පැත්තත් බෙදනවා දෙකෙන්. දෙකට දෙක කැපෙනවා. ඔන්න x යගේ එනවා හතර දෙකෙන් බෙදුවාම උත්තරේ. ඕන්න දැක්කද? x යගේ මට ලැබෙනවා දෙකයි. ඊළඟට ප්‍රශ්න අංක 3. සරල රේඛාවක් මත පිහිටවන්න ඕන. මෙයා y, මෙයා 5යි. y යගේ වෙන්න තියෙන පුතේ. බල දන්නවා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව يعني මේ දෙන්නගේ එකතුව පුතේ සමාන වෙනවා 180කට දැන් මම y ගේ අගය ගන්න මොකද කරන්න තියෙන්නේ 180 න් මෙන්න මේ 50 අඩු කරන්න y ගේ උත්තරය එනවා කෙලින්ම 130යි කියලා හරි නේද 130යි 50යි එකතු කරාම නේද 180 වෙන්නේ ඔන්න අපි යාවත් උත්තරේ ගත්තා ඊළඟ ගාන කියවත් හතර වෙනි ගාන වෙළඳසැලකේ සහල් ප්‍රමාණය 2.2 කිලෝ 50 ගේ මේ කිලෝග්‍රෑම් හා මෙට්‍රික් ටොන් වලින් දක්වන්න 2.2 කිලෝග්‍රෑම් 50යි කියන්නේ පුතේ මේ බලන්න 2.2 කිලෝ 50යි කියන්නේ ඔතන තනිකරම කිලෝග්‍රෑම් වලින් 2050 කිලෝග්‍රෑම් වලට හැරෙව්වොත් කිලෝග්‍රෑම් 2050යි ඕක ටොන් වලින් විතරක් ලිව්වොත් 2.05යි ටොන් කියන්නේ ටොන් 2 කිලෝ 50යි කියන්නේ කිලෝග්‍රෑම් වලින් 2050යි. ඕක ටොන් වලින් විතර කිව්වොත් 2.05යි ටොන් කියලා තමයි උත්තරේ. දැන් මෙන්න තියෙනවා පිස්තන් දෙක උත්තර. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය වර්ගමූලයෙන්. ඔන්න මෙතනින් හදන්න ඕනේ. ප්‍රශ්න අංක 5 වර්ගමූලයෙන් පුතේ තියෙන්නේ. පස්වෙනි ගාන වර්ගමූලයෙන්. ඔන්න බලන්න. 2 ගුණ කිරීම 3. ගුණ කිරීම 2 ගුණ කිරීම 3. මේ සම්පූර්ණ කෙනාගේ වර්ගමූලය මොකද්ද කරන්න ඕන මේ දෙක ගුණ කිරීම තුන දෙක ගුණ කිරීම තුන එක වගේ සෙට් එකක් වෙන මට මේක කියන්න පුළුවන් දෙක ගුණ කිරීම තුන කියන කෙනාගේ දෙවෙනි බලය එයාගේ වර්ගමූලය වැරද්දක් නැහැ නේ දෙක ගුණ කිරීම තුන ගුණ කිරීම දෙක ගුණ කිරීම තුන කියන්නේ එකම සෙට් එකේ දෙපාරක් දීවිලා තියෙනවා දැන් දර්ශක දැනුම පාවිච්චි කරලා මම ලියනවා මෙතන දෙක ගුණ කිරීම තුන කියන කෙනාගේ දෙවෙනි බලය දැන් මේ ඉන්න දෙවෙනි බලයට මේ ඉන්න වර්ගමූලයේ විරුද්ධ පද දෙකක් වර්ගයට විරුද්ධ දෙ තමයි වර්ගමූලය පුතේ. මේ දෙවෙනි බලයේට මේ වර්ගමූලය කැපිලා ඉවත් වෙනවා. දැන් අවසාන ඉතුරු වෙන්නේ එතකොට 2 ගුණ කිරීම 3 විතරයි. 2 3 ගුණ කරන්න උත්තරය 6යි. 2 + 3 6යි. දැක්කද? මේ එකම වගේ සෙට් දෙකක් තියෙන ඉඳ අපි දැන් මෙහෙම ලියන්නේ. x ගුණ කිරීම x හිටියොත් අපි ලියනවා නේද? x ගේ දෙවෙනි බලය කියලා. එහෙනම් මේද ලියන්න 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. මේ එකම જાතිය දෙකක් එහෙනම් මට ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 3 කියන කෙනාගේ දෙවෙනි බලය. ඒ සම්පූර්ණ කෙනාගේ වර්ගමූලය තියෙන නම් දෙවෙනි බලයට වර්ගමූලයේ කපලා ඉවත් කරා. දැන් මට ඉන්නේ වරහන් ඇතුලේ තිබ්බ 2 ගුණ කිරීම 3 කියලා විතරයි. ඒක 2 3 ගුණ කරාම 2 3 6යි කියලා උත්තරේ. ලේසියම නේද? 6 වෙනි ප්‍රශ්නේ.
එකක් 15ත් අතර සමචතුරස් සංඛ්‍යා මෙම කුලකේ අවයව ලියන්න ආ එකක් 15ත් අතර සමචතුරස් සංඛ්‍යා එකක් කිව්වහම එකයි දිනේ ඊළඟට ඉන්නේ 4 ඊළඟට ඉන්නේ 9 ඊළඟට ඉන්නේ 16 16 ලියන්න බෑනේ 15ත් අතරනේ තියෙන්නේ එහෙනම් එකක් 15ත් අතර තියෙන සමචතුරස් සංඛ්‍යා දෙකයි තියෙන්නේ 4 සහ 9 විතරයි එකක් 15ත් අතර එක ලියන්නත් බෑ 15 කොහොමත් නැහැනේ ඒ අතර තියෙන්නේ 4 සහ 9 විතරයි बल देखो गुणित प्रकाश करेवनी बलते प्रकाश कर සම්බන්ධයි මූණත් ගානයි ශීර්ෂ ගානයි එකතු කිරීම සමානයි ධාර ගාන දාන දෙකම අපි කියන්නේ පොයිලර් සම්බන්ධය කියලා. හරි. ඊයේ සම්බන්ධය අනුව මේ ඝනවස්තුවේ මූණත් ගාන කීයද? මේ ඝනවස්තුවේ තියෙනවලු මේකට සම්බන්ධතාවයේ මූණත් ගානයි ශීර්ෂ ගානයි එකතු කරාම ධාර ගානට දෙකක් එකතු කරාම එන උත්තරයට සමානයි. ඒතර දැන් මේ ඝනවස්තුවේ ධාර තියෙන 12. එහෙනම් ධාර තියෙන දැන්ට 12යි කියලා දාන්න. මේ ගණ වස්තුවේ ශීර්ෂ තියෙනවා 6ක්. ශීර්ෂ තියෙනවා 6යි කියලා දාන්න. මූණත් ගාන හොයන්න කියනවා දන්නේ නැහැ. එහෙනම් මූ කියලා එහෙම විතරක් දාන්න. සුළු කරන්න දැන්. මූණත් ගාන එකතු කිරීම 6 සමානයි 12යි 2යි 14. මේක එහා පැත්තට ගියාම මූණත් ගාන මට එනවා 14 අඩු කිරීම 6 මූණත් ගාන එතකොට 8යි කියලා. දැක්කද? එතන මෙතනට එනවන උත්තරේ 8යි. 8යි 6යි එකතු කරාම 14 හැදෙනවා. 12ට 2ක් එකතු කරාම 14 හැදෙනවා. එහෙනම් ඔයිලර් සම්බන්ධතාවය අනුව මේ ඝන වස්තුවේ මූණත් ගාන එම ඝන වස්තුවේ නම කුමක්ද මූණත් 8ක් තියෙන ඝන වස්තුවට අපි කියන්නේ මොකක් කියලාද මූණත් 8ක් තියෙන අෂ්ටාස්ත අෂ්ටාස්ත්‍රේ මූණත් 8ක් තියෙන ඝන වස්තුව අපි කියන්නේ අෂ්ටාස්ත්‍රේ කියලා සමාස්ත්‍රේ දසාස්ත්‍රේ එහෙම නෙහන්නේ අෂ්ටතලය නෙමෙයි සර් අෂ්ටතලය නෙමෙයි පුතේ අෂ්ටතලය කියලා කියන්නේ පුතේ තලාටක් නේ අෂ්ටතලය නෙමෙයි එහෙමනේ ගන්නෙ චතුස්තලය ද්වාදශතලය ඔව් අෂ්ටාස්ත්‍රය කියලා තමයි අෂ්ට දසාස්ත්‍රය ප්‍රොස්සාස්ත්‍රය අෂ්ටතලය පින්සතිතලය ඔය එකත් හරි ඒකත් හරි අෂ්ටාස්ත්‍රය එක අෂ්ටතලයක් හරි ඈ අෂ්ටතලය හරි ඒකත් හරි හරි ඊළඟට අපි යමු 9 වෙනි ප්‍රශ්නයට ප්‍රශ්න අංක 9 සුළු කරන්න 7න් 4 එකතු කිරීම 3න් 2 පුතේ භාග එකතු කරන්න බෑ ඒගොල්ලන්ගේ හරයන් අසමාන වෙලා පේනවනේ එහෙනම් හරයන් දෙක සමාන කරගන්න ඕනේ භාග එකට හරයන් අසමානයි සමාන කරගන්නේ මෙහෙමයි මම මේ භාග සංඛ්‍යාව උඩ යටයි දෙකම 3න් වැඩි කරනවා මේ භාග සංඛ්‍යාව උඩ යටයි දෙකම 7න් වැඩි කරනවා හරේ සමාන නැති භාග සංඛ්‍යාවක හරේ සමාන කරගන්න අපහසු නම් මේ වගේ දෙයක් තමයි කරන්නේ දෙන්නගේ හරයන් දෙක මාරු කරලා වැඩි කරන්න බලන්න එතකොට 3 4 21යි 3 4 4 12යි දන්න 3 4 4 21යි 7 4 2 14යි දැන් හරයන් දෙක සමාන වුණා නේද මේ 21 21 ආවනේ එහෙනම් මොකද කරන්නේ එම හරේම දාන්න 9 න් දෙකේ කුදු කරනවා ඔන්න එනවා කියලා උත්තරේ 21 න් 26 මෙහෙම උත්තරයක් තියන්නේ නැහැ 21 න් 26 කියන්නේ විෂම භාගයක් මිශ්‍ර භාගයක් කරලා උත්තරේ දියමු කොහොමද 21 හැමම ලියනවා 26 න් 21 එකක් තියෙනවා තව ඉතුරු වෙනවා පහක් උත්තරේ 1 21 න් 5යි කියලා උත්තරේ 1 21 න් 5 ඒ වුණාම හරේ හැමම ලිව්වා
විසි එකට විසි හයට විසි එකේ ගොඩවල් එකයි තව විසි හය වෙන පහක් ඉතුරුයි ඒ ඉතුරු පහ උදුන මිශ්‍ර භාග විෂම භාග කරන සියල්ල භාග පාඩ මාසෙත් අපි කතා කරලා තියෙන්නේ ප්‍රශ්න අංක 10 රූපේ දත් අර x යන්නේ මෙන්න x අපර හැඩයේ කෝණ අපි මේවට කියන්නේ ප්‍රතිමුඛ කෝණ කියලා පුතේ මේ කෝණ වලට කියන්නේ ප්‍රතිමුඛ කෝණද ප්‍රතිමුඛ කෝණ පුතේ මේක විශේෂත්වය මොකද්ද මෙන්න මේ කෝණ දෙක සමානයි මෙතන කෝණට මෙතන කෝණය මොකද කියන්නේ පුතේ සමානයි මේ දෙන්න සමානයි එහෙනම් මෙයා මෙයාට සමාන කරන්නේ 70 සමාන කරන්නේ මෙයාට x ධන 30 දැන් මම x යගේ ගන්න මේ 30 මෙහෙට ගේනවා එතකොට එනවා 70 අඩු කිරීම 30 සමානයි x 70 න් 30ක් අඩු කරාම 40 ඔන්න මට x යගේ නෝ 40 හරි නේද මෙතනට 40 આવොත් නෙමෙයි 40 30 70 වෙන්නේ එතන මේ පැත්තත් 70 මේ පැත්තත් එහෙනම් x වෙනුවට 40යි කියලා එනවා ඊළඟට 11 වෙනි ගාන තියන්න 11 වෙනි ගාන තියන්න 12 වෙනි ගානට යන්න ප්‍රශ්න අංක 12 බලන්න මේක x මේක y a b c d a b c d ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයේ x හා y අස්රි වීජ්‍ය ප්‍රකාශනයක් ලෙස දක්වන්න අනේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයේ ගන්න දන්නවනේ කොහොමද දිග වැඩි කිරීම බලද දිග වැඩි කිරීම බලද එතකොට මේක දිග x වැඩි කිරීම බලන y x y හරි බලන්න x y ABC ත්‍රිකෝණයේ වර්ගඵලය x හා y අතරින් වීජ්‍ය ප්‍රකාශනයක් ලෙස දක්වන්න. මම රෝම ලක්ෂණ දෙක මෙතන හදන්න. ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න කොහොමද? දැන් ඉස්සලා ගානකට තියෙනවා මතකද? එයාගේ ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස බෙදන්න දෙක. එතකොට මේ ත්‍රිකෝණ දැන් මේක ගන්නකො මෙන්න මේ ත්‍රිකෝණය ගන්නකො මෙදී. මේ ත්‍රිකෝණය මෙයා තමයි ආධාරකය වෙන්නේ. මෙයා තමයි ලම්බ උස වෙන්නේ. එතකොට මේ තියෙන ත්‍රිකෝණ වර්ගඵලය ගන්න මම මොකද කරන්න ඕන ආධාරකය x වැඩි කරන්න ලම්බ උස y ගෙන් බෙදන්න දෙක. එතකොට මට එනවා උත්තරේ xy බෙදීම දෙකයි. ත්‍රිකෝණ වර්ගඵලය මට එනවා කවුද? xy බෙදීම දෙකයි. හරි. ඊළඟට 13 වෙනි ප්‍රශ්නය. 13 වෙනි ප්‍රශ්නය 3.25 4ෙන් වැඩි කරාම 13යිලු. 13.0.0. එහෙනම් 32.5 0.4ෙන් වැඩි කරාම 30000. හරි. මෙහෙමනේ කරන්න තියෙන්නේ. අපි දශම තිත අමතක කරලා නේ ඇත්තටම මෙතන වැඩි කරන්නේ මම කරන්නේ 325 4ෙන් වැඩි කරාම 1300ක් එනවා. මෙතන දශම ස්ථාන දෙකට මෙතන දශම ස්ථාන දෙක තියලා තමයි මේ උත්තරේ අරගෙන තියෙන්නේ. එහෙනම් මෙතනත් එහෙමයි. දශම අමතක කරන්න 325 4ෙන් වැඩි කරාම 325 4ෙන් වැඩි කරාම උඩට ඇවිල්ලා තියෙන උත්තරේ වෙන්නේ පැයි 1300 කියලා වෙනවා. ඇයි පුතේ එකම ඉලක්කම් ටිකනේ වැඩි වෙන්නේ. එහෙනම් උත්තරේ වෙනස් වෙන්නේ නැහැ. මේ උත්තරේමයි. දැන් දශම ස්ථාන කියන්නේ. මෙතන දශම ස්ථාන 1යි. මෙතන දශම ස්ථාන 1යි. ඒතර ඔක්කොම දශම ස්ථාන දෙකක් තියෙනවා. එතන 1යි මෙතන 1යි දශම ස්ථාන දෙක. දශම ස්ථාන දෙකක් පන්නලා දශම දෙක ඔන්න තියෙනවා. එතන එතනට උත්තරේ 13ම තමයි. මේ දෙකේම උත්තරේ 13. ඇයි එකම ඉලක්කම් දෙක වැඩි වෙන්නේ? එකම දශම ස්ථාන ගාන තියෙන වෙනස. මෙතන දශම ස්ථාන දෙකම එකම ගානේ තිබ්බේ. මෙතන දශම ස්ථාන දෙක ගණන් දෙකට බෙදලා ගියා. එකම උත්තරේ 14 ත්‍රිකෝණයක් තියෙනවා මෙන්න මේ ත්‍රිකෝණය A ගියගේ හොයන්න තියෙන්නේ ඒක 50යි 70යි right කොහොමද ඒ වෙන්නේ අපි දන්න ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව පුතේ 180යි ආ මේ තුන් දෙනාගේ එකතුව සමාන කරන්න 180 දැන් එනවා ඒ දන 50යි 70යි 120යි සමාන 180 දැන් කොහොමද ඒ ගියගේ ගන්නෙ මම මේ පැත්තෙන් 120ක් අඩු කරනවා එහෙනම් එහා පැත්තෙනුත් 120ක් අඩු කරනවා 120ට 120 කැපෙනවා ඔන්න ඒකේ උත්තරේ එනවා 180න් 120 ගියාම කීයද අංශක 60යි ඒ ගියාගේ එනවා මට අංශක 60යි කියලා 15 වෙනි ගාන වලට තියන්න වෙනවා චුට්ටක් ඒක පුතේ ප්‍රතිශත වලට අදාළ එකක් 16 වෙනි ගාන මම මෙතනින් හදාගන්න සාධක හොයන්න 9යි a ධන 12යි ab කොහොම සාධකයෙන් කරන්නේ 9යි 12යි දෙන්නම බෙදෙන්නේ 3 ගන්න 3ක් එළියට මෙතනත් a ඉන්නවා මෙතනත් a ඉන්නවා ගන්න a එළිය ඔන්න පොදු සාධකයේ මේ දෙන්නට දාන්න වරහන 9යි a ගෙන් 3ක් ගත්තොත් එළියට මේ ඉලක්කම එළියට ගන්න එකාගෙන් බෙදෙනවා 9 3ෙන් බෙදුනහම අතුරට 3ක් ඉතුරු වෙනවා මේ a එළිය එහෙනම් මෙතන කවුරුත් නැහැ එකතු කිරීම 12 එළියට ගත්ත 3ෙන් බෙදෙනවා 4යි
මේ A එළියේ B ඇතුළ ඉතුරු වෙනවා. ඔන්න සාධක වෙන් කරාම බලන්න වැඩි. දෙන්න ඉලක්කම් දෙකට පොදු වේ බෙදෙන ලොකුම ඉලක්කම ගත්තා. 9යි 12යි තියෙන 9යි 12යි බෙදෙන ලොකුම ඉලක්කම 3. පොදු සාධකයේ විතර 3ක් එළියට ගත්තා. මෙතනත් A ඉන්නවා මෙතනත් A ඉන්නවා. වීජිය පදයක් විතර දෙන්නටම පොදුවේ A ඉන්නවා. ඒත් පොදු සාධකයක් විතර එළියට ගත්තා. වෙන පොදුවේ උන්නේ නැහැ. එහෙනම් දැම්ම වරහන. වරහන ඇතුළට නියුට් එක දාගෙන දාගෙන ගියා. 9 එළියට ගත්ත 3ෙන් බෙදුනහම 9 3ෙන් බෙදුවහම 3ක් ඇතුළට යනවා. ඒ එළියට දුන්නානේ. තව ඒකෙක් ඇතුළට එන්න බෑ එතන එන. දන ලකුණ එහෙම වළිව්වා. 12 එළියට ගත්ත 3ෙන් බෙදුවා. 12 3ෙන් බෙදුවාම 4යි. දැම්ම 4 එතන. ඒ එළියට දුන්නා. B ඇතුළට දැම්මා. එකන ඔන්න තියනවා සාධක වෙන් කරාම 16 වෙනි ගැටලුවට අදාළ උත්තරේ. 17. දහහතත් මම හදන්න පොඩ බලන් ඉන්න. කැමරා එක තුට්ටක් පස්සට ගත්තොත් මට බෝඩ් එකේ වැඩි පොකසරියකට යන්න පුළුවන් වෙයිනේ. රයිට්. හොඳයි. මම පුතේ මෙතනින් 17 හදනවා. උදේ ඒ කියන්නේ හොයන්න තියෙන මෙච්චරයි කරන්න තියෙන්නේ ඕනෑම අපි ගන්න ලක්ෂයක් වටා පිටි පොන සියල්ලගෙන එකතු 180ක් වෙනවා කියලා අපි 360ක් වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා පළවෙනි වාරේ පාඩම මෙන්න ලක්ෂයේ මේ ලක්ෂ වටේට පොන සියල්ලගෙන එකතුක් තියෙනවා ඒ එකතු කිරීම මෙයා 90යි එකතු කිරීම මෙයා 130යි උදේ මේ තුන් දෙනාගේ එකතු 360යි මතක තියාගන්න ඕනෑම ලක්ෂයක් වටා පිටි පොන සියල්ලගෙන එකතු 360යි අපි ඒක ඉගෙන ගත්තා right then शुरू කරන්න a එකතු කිරීම 90යි 220යි සමානයි 360යි දැන් ඒකේ අගේ ගන්න මොකද මම කරන්න ඕනේ මේ පැත්තෙන් 220ක් අඩු කරනවා එහෙනම් එහා පැත්තට ඒ දේම කරන්න එහා පැත්තට 220ක් අඩු කරන්න 220ට 220 කැපෙනවා ඔන්න ඒකේ උත්තරේ එනවා මට 140යි පුතේ සමීකරණය විසඳලා ඒකේ උත්තරේ ගන්නවා ඒකේ අගේ පුතේ අංශක 140යි කියලා මට ලැබෙනවා right හොඳයි ඊළඟට 18 වෙනි ප්‍රශ්නය ප්‍රශ්න අංක 18 ශ්‍රී ලංකා වේලාව 5:30 වන විට දන 10 දන 8 කාල කලාපයේ පිලිපීනයේ මෙලිනා නගරයේ වේලාව කීයද 5ට වේලාව අතරේ තෝරන්න. ඉතින් ලංකාව පැය 5මාර කාල කලාපිනින් ඉන්නේ. ලංකාව දන 5මාර කාල කලාපිනින්. ඒ කියන්නේ ලංකාව ශ්‍රී ලංකාව අපේ රට එංගලන්තයට වඩා පැය 5මාරක් වැඩි. ඒකනේ දැන් පහුගිය ක්‍රිකට් මැච් වලදී ලංකාව එංගලන්තය අතර මැච් වලදී මහා පාන්දර මැච් එකකගේ පාන්දර දෙකට විතරනේ පටන් ගත්තේ එහෙම තියෙනවා ඉවර මේ වගේ වෙලා වලට පටන් ගන්න බැහැ 12 පහුවෙ. එහෙම එහෙම සීන් පොන්න වගේක් ගියා. ඉතින් ඒකට හේතුව තමයි අපේ රටේ වේලාව එංගලන්ත වේලාවට වඩා පැය 5මාරක් වැඩි. ඒක තමයි දන 5මාර කාල කලාපි කියන එක තියෙන්නේ. දැන් පිලිපීනය දන 8 කාල කලාපි. කියන්නේ පිලිපීනය එංගලන්තයට වඩා පැය 8ක් වෙලාව වැඩි. කියන්නේ එංගලන්ත රෑ 12 නම් පිලිපීනය පැය උදේ 8යි. එංගලන්ත වේලාව රෑ 12 නම් පිලිපීන වේලාව උදේ 8යි. කියන්නේ පිලිපීනය එංගලන්තයට වඩා පැය 8ක් වැඩි. අපි එංගලන්තයට වඩා පැය 5මාරක් වැඩි. දැන් මෙහෙම හිතන්නකෝ. අපිට වඩා පිලිපීන කොච්චරක් වැඩිද? අපි පැය 5මාරක් වැඩි. පිලිපීන එංගලන්තයට වඩා පැය 8ක් වැඩි. හතර. අපිට වඩා පිලිපීන පැය අපි 5මාරයි, එයාලා 8යි. 5මාර දින ගණන් කරන්න. 6මාරයි, 7මාරයි. අට වෙන්න තව බෑ බාගේ. ඒ කියන්නේ පැය දෙකමාර. අපේ රටයි පිලිපීන රටයි අතර කාල වෙනස පැය දෙකමාර. තේරුණාද? අපි එංගලන්තයට වඩා පැය 5මාරක් ඉස්සරහින් ඉන්නේ. පිලිපීන එංගලන්තයට වඩා පැය 8ක් ඉස්සරහින් ඉන්නේ. එතකොට අපිට වඩා පිලිපීනේ පැය දෙකමාරක් ඉස්සරහයි. ඇයි අපි 5මාර එයාලා 8. 5මාරට වඩා 8 දෙකමාරක් වෙයි. එහෙනම් අපේ වෙලාවට වඩා පිලිපීන වෙලාව පැය දෙකමාරකින් වෙයි. එතකොට කල්පනා කරලා බලන්න අපේ වෙලාව 3මාර නම් පිලිපීන වෙලාව කීයක්ද? 3මාර ඉඳලා 2මාරක් ගණන් කරා 3මාර
भागी दे माँ भातराय पहाई है कौन उत्तर दी नहीं दी फिर और है ने मैं पासर है पाले उत्तर या लग विलाव पासर है आपे विलाव पासर हो तूने हमारे ने कोटे पै इट वाला पै देखा हमारा किस रहे पिलिपीनी ने ना पिलिपीनी विलाव किये पासर है ये ना मेरे घर पे उत्तर है पाले उत्तर है पासर है कौन है दाना में हरी वेरी दान दिए ने ब्रह्म का सामिति का ने देखा दीपार सामिति का आपसे बिंदु अभी हाँ पढ़ाकीन पढ़ाकी पढ़ाकी ने वहाँ देखा ने समांतराश्रेय के ब्रह्म का सामिति का ने आ दीपार सामिति का आपसे काम इधर बदर प्रकाशन की ही पे कि हरी वेरी दान उधे समांतराश्रेय गत्ता हम समांतराश्रेय टे ब्रह्म का सामिति ये देखा ही लो दीपार के सामिति का आपसे काम बिंदु आई हरी समांतराश्रेय ब्रह्म का सामिति ये देखा ही यार ब्रह्म का सामिति आप किए ना है बे इस समांतराश्रेय टे सामिति का आपसे नया बुते वाला के वागुआ साक्षी वाला ना वाला के सामिति ये पार्ट ने वागुआ किए ने वागुए के हिमा बतिए यार सामिति का आपसे नया है ब्रह्म का सामिति आप देखा है एक तमाय एक अमगान वस्तु आप इतने हिमा लाचे नया पेंडुल कर ना समांतराश्रेय है ना पाल ඇතිනමුත් දීපාර්ශික සමිතියක් නැත ඒක හරි සමාන්තරාශ්‍රයක් ගැන මේ කියන්නේ සමාන්තරාශ්‍රය බ්‍රමක සමිතියක් තියෙනවා දෙකයි කියලා කිව්වනේ මම එයාට බ්‍රමක සමිතියක් තියෙනවා හැබැයි යාට සමමිතියක් නැහැ පුතේ එහෙනම් පළවෙනි ප්‍රකාශය හරි දෙවෙනි ප්‍රකාශය වැරදි තුන්වෙනි ප්‍රකාශය නැවත හරි හරි වැරදි හරි ප්‍රශ්නාංක 20 අවසාන ප්‍රශ්නේ සංයුක්ත තල රූපේ පරිමිතිය හොයන්න කියලා කියන්නේ ඔයාලා දැන් දන්නවා පරිපින වගේ තියෙන කරව पहालवना පරිමිතිය ගන්න දේ ඔයටි එකතු කරන්නේ 15යි 15යි 30යි 30යි 8යි 38යි 38යි 8යි 40යි සෙන්ටිමීටර දාන්න ඕන එහෙනම් මෙන්න මේ රූපේ පරිමිතිය සෙන්ටිමීටර 46යි කියලා මට ලැබෙනවා ඔන්න ඔහොමයි කෙටි ප්‍රශ්න 20ට අදාළ පිළිතුරු ටික එන්නේ පුතේ මම මේ හදාගෙන ගියේ එකපාර ඔයාලට මේ ටික පැහැදිලි කරගන්න ඕන හින්දා සහ මේ ප්‍රශ්නේ ඉවර කර ගන්න ඕනේ නැත්නම් තව දවසකට පේපර් එක ඇදගෙන යන්න වෙනවනේ මට ඒක නිසා මම හිතනවා මම සාර්ථකයි දැන් ඔයාලට හොඳම දේ පුතේ මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මේක එහෙම් පිටින් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඒතර ඔයාලට ලේසි නිදහසේ ලියන්න මම ඉන්න ඔයාලට මේක බලා ගන්න පහසු වෙන විදියට හදලා දෙන්න දැන් කොම් ප්‍රශ්න ටික පේනවා මම හිතරේ ඉන්නේ රයිට් प्रदेशी छोटे का गहा गाने में के हाँ देंगे उन्हें ये पेपर पोते हैं ना दिया ने मैंने कोई बात दिया ने मैं किसी पास ठीक है सियाल ना मैं भी समय आकर चकर मैं कारण देखा तूना कह रहे ना रे अनुपात है प्रदेश दौड़ टाइम डाला कोटा सहरे नहीं किरु कोटा सियाल साकर चकरा ये अनुह अपे रिविजन पेपर बुक के पलवीनी प्रश्न पत्र साकरे मध्यम पला अध्यापन दिपार्थमी प्रश्न पत्र पला प्रश्न पत्र कथाकर मेके बेरी विषय कर्नाटिक मत करोने ඒ වලට බැරි වෙන්න පුළුවන්. හැබැයි බැරි වුණත් දැන් මම බෝඩ් එකේ හදලා ඒ දේවල් කියලා දුන්නාට පස්සේ ආයි බැරි වෙන්න බැහැ. එහෙමද මේ જાතිම ගානක් ඊළඟට කියවට පස්සේ ඒක හදන්න දැනුව තියෙන්නේ. ඒක තමයි අපි රිවිෂන් කරනවා කියන්නේ. කරපු පාඩම් මතක් කරන ගන්නවා කියන්නේ. ඒ හරින්නේ මේවි ඔයාලට පුළුවන් ගණන් ඇවිල්ලා මම බෝඩ් එකේ හදන එකට නෙමෙයි රිවිෂන් කියන්නේ. එකක් මතක තියාගන්න. රිවිෂන් කියන්නේ ඔයාලට බැරි ගණන් හදලා කියලා දෙන්නේ.
ඇරිවිල්ල ඕන ඒක රිවිෂන් එකක් කරන්න ඕන ඒකින්ද පුතේ ඒ දේවල් මතක් කරලා අපි ලස්සන මේ වැඩ පිළිවෙල අරගෙන යා මේ පළවෙනි දවස් ඔයාලගේ හැබැයි අනිත් දවස් 6 කෙනා මම හිතන්නේ 10 11 පන්ති වල 9 වසරක් තියෙමයි 9 වසරේ දවස් 6ක් දැන්ට කරලා 10 වසරේ දවස් 7ක් කරලා 11 වසරේ දවස් 11ක් කරලා දැන් තියෙන මේ මාසේ ඉතින් ඔයාලට අර ප්‍රශ්න උනේ ගිය සතියේ මට කරගන්න බැරි වෙච්ච එකට ඉතින් ඒකට අමතර දවසක් තමයි මේ දවස් දෙන්නේ මම මේක වීඩියෝ එකක් දැන් group එකට දානවා ඒක බලලා මේ වෙලාවේ සහභාගී වෙච්ච ගන්න බැරි වෙච්ච ගොඩක් දරුවෝ ඉන්නවා ඒගොල්ලන්ටත් මේ ටික බලා ගන්න ලියා ගන්න එහෙනම් වැඩ ටික හරියට කරමු පුතේ මම හෙට දවසේ අර මම කිව්ව ප්‍රශ්නේ මට තියෙනවා මම උපරිම උත්සාහ කරන්න ඔයාලට සාධාරණ වෙලාවක් දාලා හෙට දවසේ පන්තිය කවර් කරලා දෙන්න ඒ බැරි වුණොත් බය වෙන්න එපා මේ සතිය පුතේ මම පන්තියේ කවරින් එක දාන්න අනේ එහෙනම් ඔන්න වැඩ ටික කරන්න පොත ගත්තේ නැති අපි අදම ආයතන මට්ටමින් ගිහින් පොත ලබා එහෙනම් පුතේ අදට ඇති ඊළඟ දවසේ ගන්න පන්තියත් එක්ක නැවත මුණගැහෙන්න හැමෝටම අයිබෝවත් උදසර්ණයි ගරන්ටි කියලා යන්න පුතේ ගරන්ටි කියලා යන්න අනිවාර්යයි ගරන්ටි කියලා යන්න